මේ කෑල්ල මතක තියාගන්න. හරිද? මේක රවුමක් කියන්නේ මේ කෑල්ල එතෙන්ට එන්න ඕන. හරිද? රවුමයි. ඊට පස්සේ භාගය කියන්නේ මේ කෑල්ල මෙතෙන්ට එන්න ඕන. ඔන්න රවුම් එකමාර. හරිනේ? ඔන්න 1/3 කාලෙට සම්පූර්ණ මේක හිර වෙනවා. ඕන පැත්තකට 1/3 කාලකට රෝදේ හිර වෙනවා. හරිද? එතකොට රෝදේ කෙලින් කරන්න නම් අපි වට එකමාරක් කපලා ගන්න ඕන. මේ කෑල්ල මතක තියාගන්න. මේක තමයි ටාගට් එක අපි. හරිද? ඔන්න වටයක්. හරිනේ? සම්පූර්ණ රවුමට වටයයිනේ. රවුම් භාගයයි. ඔන්න එකමාර. හරි? එකමාරට අරගෙන මේ ස්ටින් වීල් එකේ මේ හැඩේ. පොඩි පැත්ත තමන්ගේ පැත්තට ඉංග්‍රීසි අකුරට අනිත් පැත්තට මේ කෑල්ල සිග්නල් එක කෙලි. සිග්නල් එක ලයිට් එක කෙලින් මේ කෑල්ල ආපුවම රෝදේ කෙලි. ඕක අමතකද දැන්? ඕක දැන් එදක් කියලා දුන්නානේ. ඕක තමයි රෝදේ කෙලින් කරගන්න තියෙන ඕනම දනකදී අපිට අමතකුණා කියන්නක රිවර්ස් එකේදී අපි ඉන්නේ කොහමද කියලා. ඔන්න අනිත් පැත්තට කපන්න ඔන්න වටේයි. ඔන්න එකමාරයි. ඔන්න 1/3 කාලට හිර වුණා. හරිද? මෙන්න කෑල්ල ඔන්න වටේයි. ඔන්න එකමාරයි. එකමාර තරම් රෝද කෙලින් වෙනවද? එකමාර තරම් මේ හැඩය ගන්න ඕනේ Tamange පැත්තට මේ. පොඩි පැත්ත කෑල්ල සිග්නල් එක කෙලි. රෝද කෙලි. ඕක තමයි මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රම. ඔයාලට ලේසියෙන්ද මෙතන කෑල්ලක් තියෙනවා. රෝද කෙලින් නම් අර වටේ එකමාර කපලා මේ පොඩි පැත්ත Tamanට. මේ ඉංග්‍රීසි අකුරු ටික අනිත් පැත්තට තියෙනවා නම් රෝද කෙලි. ඕක තමයි ලේසිම සිස්ටම් එක. හරි? දැන් ඒක මතකද? ඒක අමතක වෙන්නේ නැහනේ. තාපාරක් කපලා පෙන්නන්න නම් ඕන. ඔන්න වටේ. හරිද? එකමාර. 1/3 කාලට හිරවු. හරි? ඔන්න එකයි එකමාරයි ඔන්න කෙලින්. ඔන්න අනිත් පැත්තටත් ඒ ගානමයි. හරිද? වටේයි. එතන කෑල්ල එතෙන්ට එන්න ඕනේ. හරි? එකමාරයි 1/3 කාලට හිරවුණා. හරිද? ඊට පස්සේ මේ හිර වෙන තැන ඉඳන් තමයි වටේ එකමාර එන්නේ. හොනේ? හිර වෙන තැන ඉඳන් වටේයි මෙන්න එකමාරයි මෙන්න පොඩි පැත්තට අරගෙන තමන්ගේ පැත්තට හැටි හදාගන්න. මෙතනින් එහාට පළවෙනි ගියර එකට දැම්මා හෑම් බ්‍රේක් බෑවා. එන්ජිමේ හඬ වෙනස් කරා. හරිද? බට් බැලන්ස් එක කියන්නේ ඕකනේ. එන්ජිමේ හඬ වෙනස් කරා. බ්‍රේක් එකෙන් කකුල අයින් කරලා මං ගහලා පෙන්නනවා එකක්. හරිද? මෙතනින් එහාට ක්ලච් එක එවන්න ඕනේ හැමීට. මෙතනින් එහාට හැමීට. ඔන්න ඔය යන ගානට නවත්තලා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ ක්ලච්. බැලන්ස් එකට ගත්තා සුට්ටක් බුරුල් කරනකොට වාහනේ යනවා අතහැරියොත් අදගෙන යනවා ඔය හරි ඒකත් හරියට ඒක රිද්මයක් පොඩි ඇඟට ගන්න ඕන දෙයක් මේක හරිද ඒ රිද්මයට ගන්න ඕන වැඩි ඔන්න බැලන්ස් කරාට පස්සේ බ්‍රේක් එකෙන් කකුල අයින් කරන්න පුළුවන් ඒක කියලා දුන්නනේ මම ඕකට තමයි ක්ලච් එක බැලන්ස් කියනවා ක්ලච් එක බැලන්ස් කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ එන්ජිමේ බලයේ ගියර් පෙට්ටියට සම්බන්ධ වෙලා මැද ජොයින්ට් එක හරහා ගිහලා පීනියන් ගෙඩිය යට ගෙඩිය තියෙන්නේ ගෙඩියට ගිහිල්ලා අර අත් දෙකෙන් රෝද දෙක දැන් කැරකෙන්න බලය දීලා තියෙනවා. රෝද කැරකෙන්නේ මෙතනින් යන බ්‍රේක් එක පා කළා මේක එවුව මොකද වෙන්නේ? නවතිනවා. ඒ ඇයි? අර බලය අපි එන්ජිමේ බලය රෝද වලට දුන්නා. හැබැයි අපි මොකද කරලා තියෙන්නේ? රෝද කරා ගන්න දෙන්නේ නැතුව බ්‍රේක් එක නවත්තලා තියෙන්නේ. එතකොට එයාගේ බලය යා නැති කරගන්න. ඒකට තමයි මේ ක්ලච් එකක් දීලා තියෙන්නේ. ක්ලච් එක පාගනවා කියන්නේ මොකද වෙන්නේ එතකොට? එන්ජිමේ බලය එන්ජිමේ තියෙන්නේ. එතනින් එහාට යන්නේ නැහැ. ගියර් පෙට්ටියයි එන්ජින් එකයි අතර ක්ලච් එක සම් වෙලා මේ ක්ලච් එක හයි කරලා සම්බන්ධ වෙලා තියෙන ෆ්ලයිවීල් එකට ඕක තමයි සිද්ධාන්තය. ඕක හැම එකකටම එකයි වසන්ත. මේකම තමයි බස් එකෙත් තියෙන්නේ. හරි? හැම වෙලේම වාහනේ නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරන්න. හරි? බලේ දුන්නා. ඔන්න බලේ දුන්නා. බලේ උතනින් එහාට අපි බ්‍රේක් එකේ කකුල තියලා දුන්නොත් එන්නේ නවතිනවා. ඔන්න බලේ දැන් අපි බ්‍රේක් එකෙන් අයින් කරලා ටයර් වලට නිදහස දුන්නා ඔයා කරගෙන. රච්චක එකපාරට අතෑරියොත් මොකද වෙන්නේ? දරා ගන්න බෑ නවතින. රච්චක දෙන්න ඕනේ හිමීට. එතනින් එහාට අරයට කැරකෙන්න ඕන හිමීට. දැක්කද? ඔන්න බඩු කැරකෙනවා. දැන් ඔය බලය ගිහිල්ලා රෝද කරකලා දෙන්නේ. ඔතනින් ඒ ගාන තමන් ඔළුවට ගන්න ඕන. ඇස්ලේටරේ අවශ්‍ය නැහැ. ඒ ගාන ගත්තා. මෙතනින් එහා ඇයි වමට කපන්නේ අපි හැරෙන්නේ වමට නිසා
මෙතනින් පොඩ්ඩක් යන්න දෙන්න ආයෙත් මේ බ්‍රේක් එක කකුල අයින් කරා ඔන්න ක්ලච් එක බැලන්ස් කරා හරි පොඩි දුරක් ගියපු ගමන් කපන්න ඉතුරු තුන් පාර ඉර කරා හරි ඉර කරලා අල්ලගෙන ඉන්නවා ඔන්න දෙවෙනි අවස්ථාව හරිද දෙවෙනි අවස්ථාවේදී වාහනේ කෙලින් වෙන තැන තමයි නවත්ත ගන්න හරි දෙවෙනි අවස්ථාවේ ඩෑෂ්බෝඩ් එකෙන් බලන්න පුළුවන් ඉස්සරහෙන් අපිට බලන්න පුළුවන් අපි කෙලින්න ඕනේ දෙවෙනි අවස්ථාවේ තමයි නවත්ත ගන්න නවත්තලා මොකද කරන්නේ අපි රෝද කෙලින් කරනවා දැන් සම්පූර්ණ හැදියාම තියෙනවා රෝද කෙලින් කරනවා අපිට කපන්න ඕනේ නේද ගයි බාගය ගයි බාගය කෑල්ල ඔන්න වටේයි ඒ කෑල්ල මෙතෙන් ආවම නම් එන්න බාගය එකමාරයි දැන් මම එදා කියලා දුන්නානේ මෙතන ඉඩ පරතරය තියෙන්න ඕනේ කියලා. ඔව්. ඉඩ පරතරය දැන් තියෙනවානේ. ඉඩ පරතරය තියෙන හින්දා රවුමක් කපනවා වමට. ඇයි රවුම කපන්නේ අපි? අපි හැරෙන්නේ වමට. හැරිලා බලන්න මේ පැත්තේ. හැරෙන්නේ අපි වමට. මෙතනින්දී අර පළවෙනි කෝණ එක අපි කියලා තියෙනවානේ. ඒ කෝණ එක ගා පාස් වෙනකන් අපි ආයේ කපන්නේ නැහැ. එක රවුම. හරිද? මම ක්ලච් එක අයින් කරුද? ආයෙත් ඔන්න බැලන්ස් කරා. මේ බලන්න. ආයෙ කොහෙටවත් යන්නේ නැහැ ක්ලච් එක බැලන්ස් කරනවා කියන්නේ. හරි? එතනින් එහාට පොඩ්ඩයි බුරුම් කරන්නේ. ඒ ගන්න ක්ලච් එක තියාගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනේ අපි. ඔව්. දැන් බලන්න පිටිපස්ස රෝදේ ඔය කෝන් එක පනිනකොට මං කපනවා ඈ. ඔන්න පැන්න ඔන්න හිර කරලා තියෙනවා. එන්න මෙතන තමයි නවත්ත ගන්න හරිම තැන. හරි? දැන් බලන්න මේ ඉරට සමාන්තරව වාහනේ කෙලින් එලා නැවතිලා තියෙනවා. ඔන්න ඔය ඔයාලට බැරි තැන තමයි උතර තමයි. හරියට මේ ඉරයි අර කණුවයි අපිට දෙලින් පේන තැන තමයි අපි නවත්තා. ඒක පේනවා අපිට මේ කණ්ණාඩියට වාහනේ පස්සේ හැරෙනවද ඇද වෙනවද දෙලින්ද ඒ ටික පේනවා. ඔන්න දෙවෙනි අවස්ථාව හරියට දෙලින් නවත්ත ගත්තා. වටේ කහමාර දිග ඇරියා. ඔන්න දෙලින් කරා. කයි කයි කහමාරයි. ඔන්න දෙලින් කරා. පොඩි පැත්තට තමයි ගියා. මෙතනින් එහාට ඕම් බලනවා කපන්නට ඕම් මම මේ රිවර්ස් එක ගහලා පේන. හරි? ඔන්න අත් දෙකක් ගන්න. මේ කනුවට මේ ගාන මේ ගාන ලවුන උනට කඩිට කෑස් උනට රිවර්ස් එක පේල් කරන්නේ නැහැ මේ ගාන තියෙනවා වාහනේ කෙලින් තියෙනවා එච්චරයි කారణ 6යි ඉස්සරහට 3යි ඊටපස්සට 3යි නැගින් සර් තව පාරක් කියලා දෙන්න ගහන ගම අමතකන දුක්කා නම් බාලේ තිනවා කන්නාඩියේ බෑ වුරු වෙනවා රිවර්ස් එක කරනවා කියන එක මේ ඇංගේමෙන් කරන්න කොහේ හැමදේම ඇඟට වුරු වෙනවා ඔන්න පළවෙනි අවස්ථාව. ඔව්. ඉර කෙලින් නවත්තුවා. ඊට පස්සේ නවත්ත ගන්න බ්‍රේක් එක. ඊට පස්සේ පාද කරා හතක්. පචාත කපන්න. කරවමක් වමට කපනවා. අර කෑල්ල තිබ්බ දැන්න ගෙනියන්න ආයි. අන්න රවුම. ඊට පස්සේ එන්න දෙන්න පොඩ්ඩක්. ආයෙත් ක්ලච් එක බැලන්ස් කරලා. පොඩි ප්‍රමාණය හරි එන්න දෙන්න. දැන් ඉර කරා. ඉතුරු තුන් කාලේ ඉර කරා. ආ. ඕමෙන් අච්චර අතාරින්න පැත්තකට තමයි වේග වැඩි වෙන්නේ. හරියට කැලින් වෙන තැන නවත්ත ගන්න. තා පොඩ්ඩක්. ඕ. ඔන්න දෙවෙනි අවස්ථාව. වාහනේ කැලින් වෙන තැන නවත්තුවා. දැන් මොකද කරන්නේ? කොච්චරද? එකහමාර හැර කැලින් කරා. අර හැඩේ ගත්තා. ආ. දැන් කණ්ණාඩිය ඔන්න තුන්වෙනි අවස්ථාව කණ්ණාඩිය කණුව කැලින් ගෙනාවා. යස්. තාම ඔව් ඔන්න අවස්ථාව තුන ඉවරයි දැන් රිවර්ස් එක දැන් මම රිවර්ස් එක
නූඩල් කරා ඔයාගේ පැත්තට ඇත්තා. දැන් ඒ කරවම වමට කපනවා. අපි හැරෙන්නේ වමට නිසා. අමරවම කපනවා. ඊට පස්සේ ඔයාට පේනවා මේ කෝන් එක පස්සට වෙන මොකද? මේ කෝන් එක පාස් වෙනකන් ආයෙ කපන්නේ නැහැ. එන්න දෙන්න. පිටිපස්ස රෝදේ ඔයාගේ ටාකට් එක දෙන්නේ කන්නාඩිය යාර. එන්න දෙන්න. එන්න දෙන්න. එන්න දෙන්න. ඔන්න පාස් වුණා. දැන් හිර කරන්න. හිර කරන්න මමට සම්පූර්ණ හිර කරලා එන්න. ඒක යන ගමන් වෙන්න ඕනේ නේද? මෙතන ඉඳ තිබ්බ හින්දා තමයි හිර කරන්නේ. ඔක හරියට කෙලින් වෙනකන් යන්න දෙන්න. බ්‍රේක් එක කකුල තියාගන්න. ඕ. ඔන්න හරියටන. මේක මෙයාගේ කන්නාඩියෙන් තමයි මේක වෙන්නේ. ඕන් තුනම ඉරට කෙලි. දැන් වටේ කහමාරු දිගාරි. ඕද කෙලි. දැන් පුච වාඩ වෙන්න ඕනේ අන්තිම කනුවට කික්කුව අපි යන්න ඕනේ. ඉරට සමාන්තර. ඕම යවන්න. යන ගම ටූක් අප් වාඩ දා తీර්ණ කරන්න අන්තිම කනුව කෙලින් වා ඉන්න ඕනේ. එච්චර.